බොහොම පැහැදිලිව කියනවා ඉතිහාසයේදී හා බැලුවම ලලිත් ඇතුළත් මුදුනේ ශ්‍රීමතානන් කොයි දේශපාලන මතයක් දැරුවත් එතුමාගේ කාලය තුලත් මේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඉතාමත්ම සුවිශේෂී වගකීමක් ඉටු කරපු නායකයෙක් කියන එක බොහොම නිහතමානීව මතක් කරනවා. එයින් පසුව එතුමාට පුළුවන් කමක් ලැබෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ එදා ගත්තු තීරණයත් එක්ක තමයි අද නගරීර පර්යාන්තයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය දායක වෙන්නේ සහ තවත් CICT පර්යාන්තයත් වෙස්ට් දකුණු පර්යාන්තය 1 සහ 2 මේ රටේට අයිතියක් බවට පරිවර්තනය වෙන්නේ. එතකොට මේ තුල අපිට පහුගිය මම අර කිව්වා පහුගිය යහපාලන කාලය තුල තීන්දුව නොගැනීම. බරු මන්ත්‍රීතුමිය ඔබතුමිය දන්නවා සාමාන්‍යයෙන් අපි මෝටරසයිකල් එකක් ගන්නකොට හෙල්මට් එකක් ගන්නවා. මෝටරසයිකල් එකක් ගන්නකොට හෙල්මට් එක ගත්තේ නැත්නම් ගීල හැපිච්ච ගමන් ඔළුව වැදුනොත් මැරෙනවා. ඊළඟට අලියෙක් ගන්නකොට අනිවාර්යෙන් හෙන්ඩුවක් ගන්නවා. අලියෙක් ගන්නකොට හෙන්ඩුවක් ගන්නවා. දැන් පහුගිය කාලේ ඔබතුමියත් මට අපේ කරපු එක කියන්න හදන්නේ මගේ මිත්‍ර. අලියා ගත්තද? හෙන්ඩුවක් ගත්තා. හෙන්ඩුවත් එක්ක ගත්තේ අලියා විතරක් නෙවෙයි. අලියත් ඉන්නවා හෙන්ඩුවත් ඉන්නවා තවාලි පොලිමේ එනවා. එතකොට අලි රෑනම අපි ළඟ. බය වෙන්න එපා. හොඳ අලි. තමන්ගේ වර්ග හලින්ගෙත් වර්ගය ඉන්නවා. හලින්ගෙ ඉන්නවා අර උඩ බලවේ ඉන්නවා හිඟනාලි. මොකද හේතුව? නෑ හොඳයි. ඒ උඩ බලවේ ඉන්නවා අර පළතුරු ටිකක් අරන් එනකොට ඒක ඉල්ලගෙන කන හිඟනාලි. එහෙම අලි නෙවෙයි. හොඳ කරඬුව අරගෙන යන ශක්තිවන්තව ඒ වගේ අලි තමයි ගන්න. ඉතින් එහෙම අලි තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. ගායන්තර නෙවෙයි ගායන්ත. නෑ ගායන්තර නෙවෙයි. ඒ නිසා හොඳ හොඳ ඔය ඉන්නේ ඔය. ඔය හොඳ හොඳම ඔය ඉන්න ඔන්න හොඳම අලි ටිකක් ඉන්නවා. බලන්න අපේ 37 මගේ මිත්‍ර ඉමිටියාස් බාගිර් මාකර් මගේ සහෝදරයෙක් වගේ තලත අතුකෝල්ල මගේ සහෝදරි ඔන්න හොඳ අලි ඇතින්නිය. ඔන්න. ඉතින් මං හිතන්නේ අපි හෙන්ඩුව මෙහෙනම් ගත්තම මෙල්ල කරගෙන ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ඒ නිසා අලි ගැන කතා කරා මේක කිව්වේ. ඒ නිසා ගරු මම කිව්වේ දා මම මේ කතාව කිව්වේ මන්ත්‍රීතුමිය මොකක්වත් හින්දා නෙමෙයි. අපේ ජයබහලු පර්යන්තේ තිබුණා 5 වෙනි අදිය.